ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ බොහෝ දිනෙක නොදන්න අප්‍රසිද්ධ රටක් පිළිබඳව. අතරම් බොහෝ වෙබ් අඩවිවල සඳහන් වෙන විදිහට මේ ලෝකේ අප්‍රසිද්ධම රටක්. නමුත් මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් දසලක්ෂ 30000ක් වෙනවා. ඒ කියන්නේ මෙය අප්‍රිකාවේ 8 වෙනි සහ ලෝකේ 28 වෙනි විශාලම රට. මේ සුවිශේෂී රට හඳුන්වන්නේ මොරිටේනියා නමින්. අතරම් මොරිටේනියාව කියන රට ටිකක් හරි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ ආර්ථිකෙන් භාගිකම බර අදින කෝච්චිය නිසා. ඒ වගේම මෙය ලෝකේ දුෂ්කරම දේශගුණයක් තියෙන රටක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝවෙන් මේ සුවිශේෂී රට පිළිබඳ සීලොම් විස්තර සොයා බලමු. ඒ වගේම වීඩියෝවට යන්න කලින් වීඩියෝවට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොරිටේනියා පිහිටා තිබෙන්නේ අප්‍රිකාවේ බටහිර ප්‍රදේශයේ. ඔවුන් සමග දේශ සීමා බෙදා ගන්න රටවල් වෙන්නේ ඇල්ජීරියාව, මාලි සහ සෙනගාලය. ඊට අමතරව මොරිටේනියාවට උතුරින් මතභේදාත්මක බටහිර සහරා ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් දසලක්ෂ 30000ක් වෙනවා. නමුත් රටේ භූමිය 90%ක්ම පැතිරිලා තියෙන සහරා කාන්තාරය. ඒ නිසා රටේ ජනගහනය සිටින්නේ මිලියන 4.4ක් පමණයි. එම ජනගහනයනුත් 4/3ක්ම ජීවත් වෙන්නේ අගනුවර ආශ්‍රිතව. ඒ වගේම ලෝකේ අඩුම ජනගහනත්වයක් ඉන්න රටක් විදිහටත් මෙය හඳුන්වන්න පුළුවන්. මෙහි ජනගහනත්වය වෙන්නේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 3.4ක්. ශ්‍රී ලංකාවේ එමාගේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 344ක් වෙනවා. මෙහි අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ නුවාඩුබේ නමින්. අතරම මේ රටේ ආර්ථිකයෙන් 50%කටත් වඩා වැඩි බරක් අදින්නේ තනි කෝච්චියකින්. මෙහි ප්‍රධානම ආදායම් මාර්ග වෙන්නේ යකඩ සහ යපස්. මොරිටේනියාව රට අභ්‍යන්තරයේ උතුරට වෙන්න විශාල යපස් නිධියක් පවතිනවා. ඒ නිධියෙන් ලබා ගන්න යපස් අපනයනය සඳහා වරායට ගෙන යන්නේ කිලෝමීටර් 2.5ක් තරම් දිග කෝච්චියකින්. මේ කෝච්චිය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මොරිටේනියා ට්‍රේන් නමින්. ඊට අමතරව මේට අයන් ට්‍රේන් කියලාත් කියනවා. එම කෝච්චිය මගින් එක් වරකට ටොන් 20000ක් අදින බවට වාර්තා වෙනවා. ඇතරම මේ කෝච්චියෙන් දිවි ගෙවන පිරිසකුත් ඉන්නවා. මොකද මොරිටේනියාව කියන්නේ ඉතාමත්ම දුෂ්කර, ඉතාමත්ම අඩු ජනගහනයක් ඉන්න රටක්. ඒ නිසා මේ රටේ අභ්‍යන්තර ජනාවාස වලට මහා මාර්ග නොමැති තරම්. කොහොමුණත් මොරිටේනියාව ත්‍රුණ වැවෙන ප්‍රදේශවල සත්ව පාලනය සිදු කරනවා. ප්‍රධාන වශයෙන් ඔවුන් සත්ව පාලනය සිදු කරන්නේ මස් සහ කිරි සඳහා. ඉතින් මේ ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයන් සතුන් විකිණීම සඳහා රැගෙන යන්නත් මේ කෝච්චිය භාවිතා කරනවා. නමුත් ඒ කෝච්චි ගමන සුන්දර එකක් නෙමෙයි. ඇතරම මේ කෝච්චිය අභ්‍යන්තර මගී ප්‍රවාහන මැදිරි නැහැ. ඒ නිසා මගීන්ටත් යන්න සිද්ධ වෙන්නේ යපස් ගෙනියන ටිපර් මැදිරිවල. ඇතරම මේ තත්ත්වය මත ඔවුන් නිරන්තරයෙන් සහරා කාන්තාරේ හමායන වැලි කුණාටු වගේ දේවල් වලට නිරාවරණය වෙනවා. ඊට අමතරව මේ කෝච්චි මාර්ගයේ අබලම් වීම සහ අධික බර නිසා මෙහි නිතර පීලි පනින බවටත් වාර්තා වෙනවා. එවැනි දෝෂයකට ලක් වුණොත් එය निराකරණය කර ගැනීම එතරම් පහසු කටයුත්තක් නෙමෙයි. මොකද මේ රටේ කිලෝමීටර් 100 ගණන් ප්‍රදේශ වැඩි වශයෙන් පවතින කිසිම ජනාවාසයක් නැති ප්‍රදේශ විදියට. ඒ නිසා එවැනි ගැටලු निराකරණය කර ගැනීම ඉතාමත්ම දුෂ්කරයි. ඒ වගේම මේ රටේ නැගෙනහිර ප්‍රදේශවල සැලකිය යුතු සන්නද්ධ කල්ලි ප්‍රමාණයක් සිටිනවා. ඒ නිසා විටින් විට මේ දුම්රිය සන්නද්ධ කල්ලි අතරපත් වෙනවා කියලාත් වාර්තා වෙනවා. මොරිටේනියාවේ ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වාර්තාවට අනුව මොරිටේනියාව කියන්නේ පහළ මධ්‍යම ආදායම් ලබන රටක්. ඒ අනුව 2022 වර්ෂයේ වෙද්දි මෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 2328ක් වෙනවා. ඒ කියන්නේ මෙය අප්‍රිකාවේ දුප්පත්ම රටක් නෙමෙයි. මෙහි ප්‍රධාන අපනයනය වෙන්නේ යකඩ. ඇතරම් මොරිටේනියාව සිදු කරන මුළු අපනයන වලින් 44%ක්ම සිදු කරන්නේ යකඩ. ඉන්පසු මොවුන් ප්‍රධාන වශයෙන් අපනයනය කරන ද්‍රව්‍යයන් වන්නේ තෙල්, රත්රන් සහ තඹ. මීට වසර කිහිපයකට පෙර මොවුන්ගේ ප්‍රධාන අපනයන හවුල්කරුවන් වුණේ ජපානය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය සහ ජර්මනිය. නමුත් පසුගිය වසර කිහිපය තුළ මොවුන්ගේ අපනයනයන් චීනය විසින් ආක්‍රමණය කර තිබෙනවා. ඒ අනුව මේ වෙද්දි මොරිටේනියාවේ අපනයනවලින් 36%ක්ම සිදු කරන්නේ චීනයට. අතර මොරිටේනියාවේ සැලකිය යුතු ආදායම් විෂමතාවයක් පවතිනවා. ඒ අනුව මෙහි සංවර්ධනයෙන් 90%ක්ම වගේ සිදු වෙලා තියෙන්නේ නගර ආශ්‍රිතව විතරයි. රටේ ග්‍රාමීය ප්‍රදේශවල පානීය ජල පහසුකම් සහ සනීප ආරක්ෂක පහසුකම් පවතින්නේ ඉතාමත්ම දුර්වල මට්ටමක. ඒ වගේම මෙහි වෛද්‍යවරුන්ගේ හිඟය නිසා සෞඛ්‍යයත් පවතින්නේ ඉතාමත්ම දුර්වල මට්ටමක. මොරිටේනියාවේ පුද්ගලයන් 16000කට සිටින්නේ එක් වෛද්‍යවරයෙක් පමණක් බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මෙහි අධ්‍යාපනයත් පවතින්නේ තරමක් දුර්වල මට්ටමක. නමුත් අප්‍රිකාවේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරොත් මෙහි අධ්‍යාපනයේ තරමක් හොඳ මට්ටමකින් පවතිනවා. ඒ අනුව මෑත කාලෙදි මවුන් ගැහැණු ළමුන්ගේ අධ්‍යාපන අයිතිත් වැඩි දියුණු කරලා තියෙනවා. මොකද මොරිටේනියාව කියන්නේ 99.9%ක්ම ඉස්ලාම් රටක්. මොරිටේනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඔවුන්ගේ නිල ආගම වෙන්නේ සුන්නි ඉස්ලාම්. කොහොමුණත් එහි ළමුන්ගෙන් 40%ක්ම තවමත් පාසල් නොයන බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මොරිටේනියාවේ සාක්ෂරතා අනුපාතය 52%ක් තරම් අඩු අගයක් ගන්නවා. මෙහි ග්‍රාමීය ප්‍රදේශවල මිනිසුන් වැඩි වශයෙන් ජීවත් වෙන්නේ සාම්ප්‍රදායික කූඩාරම්වල.
මොකද ඔවුන් සිදු කරන්නේ සත්ව පාලනය. ඒ නිසා ඔවුන් සංචාරක ජන කණ්ඩායම් විදියට තමයි හඳුන්වන්නේ. ඇතරම ඒ වගේ පිරිස් ඔබ දැකලා ඇති මොංගෝලියාව, කසකස්ථානය වගේ රටවල. කොහොමුණත් මොරිටේනියාව කියන්නේ විවිධ සම්ප්‍රදායන් සහ භාෂාවන්ගෙන් පොහොසත් රටක්. ඒ වගේම එහි කලාව, සංගීතය සහ ආහාර පාන ඉතාමත්ම විශිෂ්ට බවට වාර්තා වෙනවා. ඊට අමතරව මෙහි ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල කලාකරුවන් සහ බුද්ධිමතුන් බිහිවී ඇති බවටත් වාර්තා වෙනවා. කොහොමුණත් මොරිටේනියාවේ නැගෙනහිර ප්‍රදේශ තරමක් අනාරක්ෂිත ප්‍රදේශ විදියට තමයි සැලකෙන්නේ. එහි ඇල්ජීරියා සහ මාලි දේශ සීමා ආසන්නේ සන්නද්ධ කල්ලි සිටිනවා. එනිසා රටේ නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කිරීම ඉතාමත්ම අනාරක්ෂිත ක්‍රියාවක්. මෙහි වීසා ක්‍රියාවලියත් ඉතාමත්ම සරලයි. ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට මොරිටේනියාවට ගිහිල්ලා මොරිටේනියා එයාපෝර්ට් එකේදී වීසා ලබා ගන්න පුළුවන්. නමුත් ගුවන් ටිකට් පත් සඳහා විශාල මුදලක් වියදම් කරන එකේ තේරුමක් නැහැ. මොකද මේ රටේ සංචාරක ස්ථාන පවතින්නේ ඉතාමත්ම සුළු වශයෙන්. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන මේ වීඩියෝෙන් සමුගන්නම්. සුබ දවසක් හැම දිනෙකටම.